डेन्मार्क राजधानी तुल कैनेडियानो आर्टिक द्वीपसमूहයට නැගෙන හිරින් आर्टिक सह अटलांटिक सागर දෙක අතරමැද පිහිටි स्वाधीन දූපත් රාජ්‍යයක් ලෙස ග්‍රීන්ලන්තයේ පිහිටා තිබෙනවා। ලොව වටා සංචාරය කරන දූපත් සංචාරකයින්ට සංචාරය කිරීමට කදිම තෝතැන්නක් වන ලොව දෙවන විශාලතම හිම තට්ටුව හිමි ග්‍රීන්ලන්ත රාජ්‍යයේ අතිශය සුන්දර ස්ථාන රාශියක් පිහිටා තිබෙනවා। ඒ අතරින් අයිස් කැනියොන් යනු ආකර්ෂණීය අයිස් යුහයක් වන අතරම ග්‍රීන්ලන්තයේ වැඩිපුරම සංචාරකයන් ගැවසෙන ස්ථානයක්ද වෙනවා। ඔබ මේ දකින මනස්කාන්ත නිපැහැති තටාකය මත රැඳී තිබෙන්නේ සතපුම් 460ක් පුරාවට පැතිරෙන වසර දහස් ගණනාවක සිට ක්‍රමක්‍රමයෙන් වියවන අයිස් මිටියාවතේ සීතල දිය සීරායි। මෙම දියවෙන අයිස් කඳු වලින් ලැබෙන ජලය ටර්කියුස් ගංගා බවට පත්වන අතරම එය මේ සුන්දර අයිස් මිටියාවත හරහා ගලා යද්දී මේ නිත ගැටෙන ශ්වේත වර්ණ නීල වර්ණ මනස්කාන්ත භූදර්ශනය ලෝකයේ අතිශය සුන්දර ස්ථාන ලැයිස්තුව අතරට මෙලෙස එකතු වෙනවා। මැයි සහ ජූලි මාස එතරම් සීතල මාස නොවන නිසා එම කාලවල පහසුවෙන්ම මේ සොඳුරු මිටියාවතට ළඟා වීමට හැකි වෙනවා। ග්‍රීන්ලන්ත මැදයේ සිට උතුරු වෙරළ තීරය දක්වා දිව යන අතර අයිස් තට්ටුව සැකසීමට පෙර එය ආර්කටික් සාගරයට ගලා බසින ගංගාවක්ව තිබෙන්නට ඇති බව සොයාගෙන තිබෙනවා। ගංගාව මත මෙම අයිස් තට්ටුව නිර්මාණය වීමට වසර මිලියන 4ක පමණ කාලයක් ගතවන්නට ඇති බව විද්‍යාඥයින් තහවුරු කරගෙන තිබෙනවා। අද වන විට එය කිලෝමීටර් 3ක් එනම් සැතපුම් 2ක් තරම් ඝනකමින් යුත් අයිස් තට්ටුවක් වනවා। මේ ශ්වේත වර්ණ මිටියාවතේ සමහර ස්ථාන අඩි 2600ක් හෙවත් මීටර 800ක් තරම් ගැඹුරු වන අතර පළල සැතපුම් 6ක් හෙවත් කිලෝමීටර 10ක් වනවා। හිමකඳු තට්ටුවට යටින් රළු කඳුපන්ති පිහිටා ඇති බව සොයාගෙන තිබෙනවා। වසර මිලියන 4කට පෙර හිම මිටියාවතේ ජීවත් වූ මිනිස් ප්‍රජාව හා සත්ත්ව හා ශාක ප්‍රජාව මෙම මනස්කාන්ත අයිස් තට්ටුව දැක නැති බව කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? මෙය මධ්‍යම ග්‍රීන්ලන්තයේ උසම ස්ථානයේ සිට වයඹ දිග වෙරළ තීරයේ පීටර්මන් ග්ලැසියරය දක්වා සැතපුම් 460ක් එනම් කිලෝමීටර 740ක් දක්වා විහිදී යනවා। එය පෘථිවියේ දිගම මිටියාවත ලෙස සැලකෙන චීනයේ සැතපුම් 308ක් හෙවත් කිලෝමීටර් 496ක් දක්වා පැතිරී යන යර්ලුන් සැන්ග්පෝ ග්‍රෑන්ඩ් කැනියොන් වලට වඩා සැලකිය යුතු මට්ටමකින් දිගු වෙනවා। කාලගුණ විපර්යාස ගැන පරීක්ෂණ කරන විද්‍යාඥයින් ග්‍රීන්ලන්තයේ පාෂාණ රේඩාර් මගින් සිතියම්ගත කිරීමේදී එය හම්බෙන් සොයාගෙන තිබෙන්නේ
විද්‍යාඥයින් පැවසුවේ මේ තරම් විශාල පුදුම සහගත භූගෝලීය ලක්ෂණයක් මීට පෙර දැක නොමැති බවයි. මේ සැඟවුණු සුන්දර නිම්නය ඇරිසෝනාහි ග්‍රෑන්ඩ් කැනියොන් වලට වඩා දිගකින් යුක්ත වෙනවා. මෙම සුන්දර නිතියාවත සම්පූර්ණයෙන්ම දිය වී ගියහොත් එය ගෝලීය මුහුදු මට්ටම මීටර් 7කින් ඉහළ නංවන අතරම බොහෝ ප්‍රධාන නගර වගුරු බිම් බවට පත්වනවා. එබැවින් මෙය සංචාරක ගමනාන්තයක් පමණක් නොව විශිෂ්ට භූගෝලීය ලක්ෂණයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. සක්කල YouTube channel එක subscribe කරලා like කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා අපි ආදරයෙන් මතක් කරනවා.